බාරයෙන් වල පරිේෂණ 90 පෙන්වලා දීලා තියෙනවා එන්නත් හතරක් පාවිච්චි කරලා තියෙනවා සයිනෝෆාම් ෆයිසර් ඇස්ට්‍රාජෙනිකා ස්පුට්නික් ඒ එන්නත් හතරෙන් මිය යන සංඛ්‍යාව අඩු කරලා තියෙනවා රෝගාතුර වෙන ලෝගීන් ප්‍රමාණයත් අඩු කරලා තියෙනවා හැබැයි ඒ පරිේෂණයෙන් පෙන්වලා දීලා තියෙනවා අවුරුදු 50ට වැඩි පුද්ගලයන් ප්‍රමාණය ගත්තොතින් සයිනෝෆාම් මාත්‍රා දෙකක් ගහපු අය මිය යන ප්‍රමාණයයි රෝගාතුර වෙන ප්‍රමාණයයි අනිත් එන්නත් තුන එක සංසන්දනය කරනකොට තරමක් වැඩි කියලා පේනවා. ඉතමත් සුළු ප්‍රමාණයක්කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මහාචාර්ය මලවිගේගේ කණ්ඩායම පෙන්වලා දීලා තියෙනවා අවුරුදු 60ට වඩා අඩු පුද්ගලයන් සයිනෝෆාම් ගැහුවට පස්සේ 100%ක්ම ප්‍රතිදේහ හදනවා ආරක්ෂා වෙනවා. හැබැයි ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් 7%ක් විතර ප්‍රතිදේහ හැදෙන්නේ නැහැ. ඒ දත්ත පදනම් කරලා ශ්‍රී ලංකා වෛද්‍ය සංවිධානය කියලා තියෙනවා අවුරුදු 60ට වැඩි සයිනෝෆාම් මාත්‍රා දෙකක් ගහපු අයට තුන්වෙනි එන්නතක් ගැසිය යුතුයි කියලා අපේ උපදේශය තියෙනවා. ඒ තුන්වෙනි එන්නත ගසන්න ඕන දෙවනි මාත්‍රාව ගහලා මාසයකට පස්සේ කියන්නේ දවස් 28කට පස්සේ. ඒ එන්නත ෆයිසර් මොඩර්නා නැත්නම් ඇස්ට්‍රාසෙනිකා විය යුතුයි. මහාචාර්ය මලවිගේ කියන විදියට සයිනෝෆාම් එන්නත මාත්‍රා දෙකක් ගැහුවට පස්සේ අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයන් ඉතාමත් හොඳට ප්‍රතිශක්තියක් උපදවනවා. ඒ නිසා දැනට එන්නත් ගහපු නැති අයට අවුරුදු 18 ඉඳලා 60ට ඒ ප්‍රායමට සයිනෝෆාම් එන්නත ගහන්න කියලා අපි උපදෙස් දෙනවා.